ඇතිදි ප්‍රාථා කරනවා සේල්ම දෙනට අආදි නියටෙන් පොතුලෙන් කතා කරන්න බලාපොත්තු න්නේ වාෝෆොරීන් කෙන අක්ෂදය සබන්ධය. ඉතින් මෙටම ෝෆරෙන්න් කෙන අක්ෂදය ලබාගද්දි අනුගමනය කරන්න ඕන හා රටාව පිළිබඳ විධමතයන් සමාජයතුල පොතෙනවා. ඉතින් බොහෝදන අප පෙන්න්න අහනම ඇත වශයෙන්ම මේ ෝෆරන් බාගද විටමින් කේ ලබාගැනින් පාලනය කරන්න ඕනද. ඒ මන්නත්තම් අපි එලවලුවර්ග ලාගැනීම සීමහ කරන්න ඕනද මේ වගේ ප්‍රශ්න තියනවා ඇත වශයෙන්ම අපි දැල තියෙන කාරණයක් තමයි වැදි මතයකන්න බොහෝ දෙනා මේ වෝපරින් භාවිතය සම්බන්ධය අනුගමනය කරන විවිධ පිළිවෙත් නිසා ඔන්ගේ ශරීර සෞ්‍යේයට දැඩි වශයෙන් හානි ඇතිවෙලාතයෙනවා ඉතින් එවැනි අවාසනාවන්ත සිදුවම් බලක්වා ගැනීම අරුණින් තමයි නිව්‍රෙන් පෝතුලෙන් අද අපි මේ වෝෆරින් ලබාගැනීම ස හාර පිළිබඳව කතා කරන්න බලාපොරොත්තුවවෙන්නේ. ඉතින් ඒකට අපි මුලින්බ දැනගන්න ඕන දේ තමයි වෝෆොරින් කියැන්න මොක්ද ඒ අපේ ශරීරයට බල පැහමැති කරන්නේ කොහොමද එතකට ඒක ඉෆෙක්ට අපි පවත්වා ගන්න නම් අපේ ශරීරයේ අනෙකුත් තත්වයන් මොනවාද කියන්නේ නිසා පරි පොත්තා ගැනීම සිදු කරන්නේ කොහොමද ආහරටාව පාලනය කරගන්නන්නේ කොහොමද මෙටම මේ සියලම කාරා පිළිබඳ තයි අ අපි නිියටරෙන් පොත්ලිින් තර ලා පොරත්තේ රදිසිටින්න නිියටරෙන් පෝ සමග අප ප්‍රේරෝහල්වලට පමණක්ෂීම අවතිබූ න්‍යියට්‍රීන් පෝසායිනයට දැ ඔබලෝකී කොහේසිකයයක්ත් ඔබට සම්බන්ධවෙන්න පුළුවන් පළමු සතිය සිටම ප්‍රතිඵල අත්කරගන්න අදම ලියාපතිංචිවන්න බිඳුවයි හදදාස් හැසියයි පණහා හයසේවිසට ඔබේ නම සටාන් කර වටසබ් කෙටි පනුඩයක් යොම් කරන්න වැඩි ිසිතර සඳහා බිඳුවයි හතයි එකයි අටයි හයසිවිස්සයි, හයසීවිස්ස අංකය අමතන්න. සාම්‍ය අපි විධ හරදාබාද එවගේ ස්්‍රෝක්් වගේ රෝගිතත් සඳහා විධ අවෂද භාවිතා කරනවා. විශේෂයෙන්ම මේ හරදාබාද ඇතිවීම අවධානම ඒ වගේ ශ්‍රෝක් වගේ දෙවල් ඇතිවීමේ අවදානම විශේෂෙන්ම කියනවනම් අපේ රුදරවාහිනි අභ්‍යන්තරයේ කැටිත්තක් ඇතිවීම අවධානම අඩුකරගන්න තමයි අපි මේ ෝෆරින් කෙන අවෂදය භාවිතා කරන්නේ සාමාන්‍ය ඔබදානන්නවා රුදරපීන්නන්නේේ වැඩිවුනාට පස ඒක අඩුකරගන්න බ්ලඩ්තිනස් වගේ අවෂිධ පාවිච්චි කරනු එතනද ඒ භාවිතතා කරන අවෂදයෙන් රුදර උකගතයා අ. නමුත්න් බොහෝ දෙනි හිතන්නේ මේ වෝෆරින්න්කින් අවශෂදය භාවිතා කරන්නත් බ්ලට්තින එකක් විදයට කියලා නමුත් ඇත්ත වශයම මේ ඇටි කෝගලට එක ඇන්ටි කෝගිලටෙක් ්‍රාර්ය තමයි රුදුරවාහින අභ්‍යන්තරයේ රුදුර කැටිත්තක් ඇතිීම සම්භාවිතාවය අඩුකර ගැනීම ඉතින් සාමාන්‍යෙන් ඔබගේ වෛද්‍යවරයා ඔබට හරදාබාධයක් ඇතිීමේ අවධානම ශත්‍රොක් වගිතත්ත්යක් ඇතිීම අවදාානමක් තියෙනවා නම් ඒක ඇසෙස් කරල්ලා ඔබට වෝපරින් වගේ අෞෂ දෙයක් ලබාගන්න නිර්දේශ කරන්න පුළුවන් ඉතින් එහෙම නම් මේ අවශෂදය ලබා ගද්දී මොකක්ද සිද් වෙන්නේ ඇත වචයම අපේ රුදරයේ කැටිගැස්සවේ ගුණේ කියල කැන ඉතාමත් වටි න දෙයක් සාමාන්‍යෙන් අපට තුවාලයක් ඇතිවුණට පස්සේ ඒක නවත අතාත්වය පත්වන්න එහ මඳදත්ම මෙම තුවාලය ඇතිවිච ස්ථානයේ රුදුදර ගලනය පාලනය කල්ලා ඒක එතන අවහිර කරන්න. භාවිතා කරන දෙයක්තේ රුදුර කැටිගස්සවීම කියල කියන්නේ. නමුත් මේක අහිතකර විදිට බලපාන අවස්ථාතිය නවා දැන් සාමාන්‍යයෙන් අපි දන්නවානේ රුදුර වාහිනයක් අවහිර වෙන විදිහට රුදර කටිත්තක් ඇවන හම. අපට හනයක් වනවා ද මයි ොලයා ශ්‍ර ්‍රෝක එකක් තත්යක් එමනම ආගතය වගේ තත්යක් ඇතිවන්නේ ඒගේ තමයි හර්දාාදැතිීම සිදධවෙනි තින් වැනි තත්ව වලක්වා ගන්න තමයි ඔබගේ වදවරය ඔබ ෝෆරන් වගේ වෂධයක් නිර්දශ කරන්න. මේ ෝෆරින්න්කින් අවෂධේ ක්‍රාකාරත්යමක්ති කියවනම් මෙතැනදී මෙයා විටමින් කේ කියනයක වලක් වනම්. දසාමාන්‍ය විටමින් කේ භාවිතා කරමින් තමයි බොහ විට මනිරදේ ටිගස්සේ සිද්ධ වන්නේ ට ගෙස ්‍ර ශ ක. ම විටමිින් කේ කියන්නේ ඉතින් මෙන්න මේ විටමින්න් කේ. ඉන්හවිි් කිරීමක් තම මෙතනදි සිදු කරන්නේ. කැන විටමින්න් කේ මේ පද්ධතිය ක්‍රියාකාරතයට ලබා දෙනක මේ වෝෆරීන් මගින් නවත්වනවා. මෙන්න මේ කාරනය තමයි ප මේ ෝෆරයින් කෙන් අවෂදේ ලබා ගැනීමෙන් බලාපොත්තුවවෙන්නේ. ැද ඔබගේ ෛද්‍යවරමය අෞෂදය නිර්දේශකරට පස්සේ ොහෝස්ත වල දුපදෙස් ලබා දෙන්න පුළුවන් අධික විදිහයට විටමින් කේ ආහාරයට ලබා ගැනීම පාලනය කරන්න කියලා. මෙට මේක වැරදියට අවබෝධ කරගන්නවා එහමන්නම් හරියට මැසේජික ඩිලිවන්න නැහැ අදාල පේෂන්්ට මෙන්න මේ කාරණය නිසා ඒ අය විටමින් කේ බහලව තියන ආහාර මොනවදක් කියලා. අදනගෙන ඒව ලබාගැනීම සීමකර උත්සාහ කරනවා. එතැ දී විටමින්ගේේ බහොලුව අන්රගතවන කොළපාට එලවලුව ව ේව ර ද කර . යම කියන්නවන බොහ හාර ද්‍රව්‍යවල විටමින්ගේ අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් එහම නම් මේක හරියට කරන්නේ කොහොම දෙ කියන කාරණය පිළබඳව තමයි අපි අවබෝධය ලාගෙනම සසද කරන්න ඉති මේ පිබඳව තමයි වැඩ සටනනි කතා කරන්න බලාපොරොත්තුවනේ ඉතින් ඔබ මේම ට ෝපරයෙන්ක නෞ්චදේ ලබාගන්නවනම් ඒමනත්නම් ඔබ පවල යම් කිසි කෙක් ෝෆරෙන්ක නක්්දේ ලබාගන්න මේ වැඩසටන සම්පර්ණයෙන්ම නැබීම නතුරව ඔුන්ට යම්යම් තීරණ ගන්න පුළුවන් මේ ආහාර සම්බන්ධ තියරණගේ ඔබ වදදිර සම සාචාකිර. පිළිබඳව මෙහිද අපි කතා කරන එතනද ඒ දැනුම ඔබගේ සරෙන් සෞඛේ නියෝගී පොත්තා ගැනීම සඳ අනිවාහරම වැදගත්වේ දැන්නබ දන්න කාරණයක් තමයි මේ විටමින් කේවල ක්‍රාකාරත්තේ අවහිර කරමින් උදර කැටිගස්සීමම් වැලැක්වීම තමයි මේ ඇන්ටි කෝගීල්ලන්ට එක එහම නත මේ වෝෆරන් වල ක්‍රියාකාරයත්තේ. එහම නම් ෝෆරීන් කෙන අවෂදය ලබාගදී ඔබ අනිවාරම සැලකිලිමත්වෙන් ඕන කාර්ණ ගණනාවක් දයේවා මෙක තමයි දැන් සාමාන්‍යෙන් අපේ රුදරයේ කටිගැස්වීම ආවම කරලා තියද්ද. ඔබගේ අ්‍යන්තේ ක දේ අ්‍යන්ත. යෝ දේ භාහිර වශයෙන් තුවාලයක් ඇතිවුත්මොකද සිද වෙන්නේ එතනදී ඔට අධානමක් තියෙනවා රුදුරිය ගැලීම අතරවන්නේ නැතිවෙන්න මෙන්න මේතත්වය නිසා ඔබගේ ජීවිතයට පවා හානියක් සිදුවීම හැකියාවක් තිබෙන් න්නේනිසා ෝෆරයින් ලබාගන්නාපුද්ගලේ ක අනිවාරෙන්ම සලකිලිමත් වෙන්න ඕන ෙද ක් ද න ෙම තම ඇදවටීමක් සිද වනොත් ඔබට ශාල හනයක් සිදීම හැකියාවක් පවතන ඉතින් එවැනි තත්ත්ව වලක්වාගනීමටයතු කරන්න නේ. එවැනි අස්ථාවට ඔ මුහුණදනො හැකි ක්මනින් වද්‍ය ප්‍රතිකාර සඳහා යොම වන්න න මොකද ඔබ ෝෆරරි ලබගන්න පුද්ගලියක දට රුර ගලනය පාලනය කිරීම අපහස වෙන්න පුළුවන් ඉතින් ඒනිසා බගේ වෛද්‍යවරය ඒ පිළිබඳව දැනවත්කිරීම ඉතාමත් අදගත්වනම් ති ඒත් එක්ම කියන්න ඕන කාරනයක් තමයි. ඔ ඔබගේ දේහේ තුළ සිදුවන්නාව වෙනස්කම් පිබඳව නිරතර. අවබෝධයෙන් එන්න ඕනේ මේකයන්නේ දැන් ඔබගේ ආහාරමාර්ග පද්ධති ශ්‍රිතව ඒවගේ ොලේ ආශ්‍රිත විධස්ා ආශ්‍රිතව රුදර ලණයන් සිද්ධ වන්න පුළුව ඉතින් එවැනි තත්ත්තු පිළිබඳ අවධනෙන් එන්න ඕනේ සාමාන්‍යෙන් ඔබගේ මල පහ කළු පැහයට පිට වෙන නම්. ඔබගේ ආහාරමාර්ග පද්ධතිය ආශ්‍රිතව යම්කි රුදර ගලණයක් නිසාක සිද් වන්න පුළුවන්ඇති නනි සය පිළිබඳ අවධනෙන්න්නනේඒගේ මුත්්‍ර සමග රුදරය පිට වෙනවාද. ඒවගේම නාසයෙන් රුදරය පිියීමක් සිද්ව වෙනවාද වමනය කරදදි රුදරේ පට වෙනවාද න ත්. පිළබඳ අවධානයෙන්ලු ඒවගේම ඔබගේ සධදි ආශ්‍රිත ප්‍රදේශයේ වෙනස්කම් හඳනාගන්න තියෙන් වද කැන රතු පැහැවම් වගේ දේවල් තියෙනවනම් ඔබ අනිවාරම වෛ්‍ය ප්‍රතිකාර සඳහ ොමුමින් වැදගත්තිනයි වගේම ගම් එහමදනම් අප විරම ආශිත රදග ය සිද් වෙන්න පුළුවන් තින් මෙවැනි තත්වබට තියනවාම් ඔබ ෝෆරෙන් ලබාගන්න පුදගලෙක්න නිවාරම ඔබගේ වෛද්‍යවරයා දැනවත්කිරීීම අනතුරුව ඒ සඳහා ප්‍රතිකර්ම ලබා ගැනීම තාමත්තදගත්තෙනවා ඒත් එක්කම දැන් මේ වෝෆරීන් කෙන අවෂදය ලබාගැනීම කියනක අ අපට සාමාන නිකෞෂ දෙයක් වගේ සානන් ස්ටන්ඩ ෝසිකක් පවත්තාගන්න බෑ. කිය ඔබ ලබාගන්නා ඩෝස එක දීර්ඝකාලයක් එකම විදියට භාවිතා කරන්න බැ මේකට හේතුව තමයි ඔබගේ දේහේත්තුළ විටමින්ගේ ප්‍රමාණය වෙනස්සෙන්න්න පුල ඔොබ ලබාගන්නා ආහාර මත ඒවගේම අනෙකුත්සාධක මේ සඳහා පවතිනම් ඉතින් ඒ නිසා අනිවාරයම ඔබ මේ සඳහා පරීක්ෂණයක් සිදු කරලා මේ ඕෆෙන් ලබාගන්න ඩෝසේ ෙජස් කරගන්න ඕන මේ සඳහා තියෙන පරිීක්්ෂණය තමයි අයිRර් කියෙන පරික්චණය මේ අන්නර්රික්චනය එහමත්තමම් ඉටර්නෂනල් නොමලයි ්‍රේෂෝ කියන ටෙස්ට් එක අපි සිදු කරලා බලා පොරොත්තුවෙන්නේ රුදර කැටි ගස්වීම සඳහා ගතවන කාලය හඳුන ගැනීම සාමාන්‍ය මේ අයන්නර් ටෙස්ට එක ගොඩක් අඩුවයි නම් ඒක කියන්නේ ඉක්ම නිම රුදුරේ කටිගෙස්සවා කියන එක. ඒවගේම අයන්නර් ටෙස්ටි එකේ වැලියක වැඩී නම් ඒකෙන් කියවෙන්නේ අපි රුදුරේ කටිගෙස්ීම සඳහා වැඩිකාලයක් ගත වෙනවා කියන එක. ඉතින් අධික විදිහට මේ අයන්නර්ටෙස්ට එකක අඩු නොත් සිද්ධවෙන්නේ ඉක්ම නිම්ම රුදුරේ කැටිගෙස්වීම සිද්ධ වෙනවා ඒ කියන්නේ අපේ දේ හෙතුළ රුදුර කැටිත්ත ඇතිීම සම්භාවිතාවය වැඩි වෙනවා ඉතින් එවැනි අවස්ථාව අපේ දේට සදුසස්ුවෙන නෑ ඒවගේම මේක අනිප් ඇත්ත මේ අයන්න ටිස්්ටිකේ වැලි එක ඉතාමත් වැඩි වෙනවා කියලා කන්නේ ඒකෙන් කිය වෙන්නේ රුදුරිය කැටිගෙසීම සම්භාවිතාවේ ගොඩක් අඩුයි කියන එක අපේ දේ අභ්‍යන්තරය හෝ බාහිර වශයෙන් යම්කිසි තුවාලයක් සිද වුණනාට පස්සේ රුදුරගන්නෑ ඇතිවුණට පස්සේ ඒක නැවත යතාත්ත්යට පත්කර ගැනීම ඉතාම අපහසුයිගෙන කාරණය ඉතින් ඒ නිසා එවැනි ආන්තික තත්ත්ව සුදුසස්වෙන්නේ නැති නිසා අපේ ලබාගන්න ෝපොරීනුල දෝසක ඉජස් කරලා මේක නිසිමට්ටම පවත්වාගෙන තමයි සිදු කරන්න ඕන තින් මේ ටයිම්් ටයිම් වෙනස්න්න පුළුවන් නිසා තමයි මාසිකට සැරයක්වත් මේ අයන්න ආර් කියන ටෙස්්ටක සිදු කරලා ඔබගේ වෛද්‍යවරය සමඟ සාකච්ඡා කරලා ඒක ෝෙක ඉජස් කරගන්න කෙලකයන්න ඒ හැරන්න දිර්ග කාලයක් ඔබ වෝෆරන් එකම ප්‍රමාණය භාවිතා කිරම සුදුසුවන කාරණයක් නෙමේ මිළඟට පට කතා කරන්න තියන්නේ මේ සකච්ඡයි ඉතාමත් වැදගත්ම කටස මේ වැගත්ම කොටස තමයි ඔබ ෝෆරීන් ක වක්ෂදේ ලබා ගැනීමසා ආහාර ලබාගෙනෙන් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම මේ පිළබඳව කතාරද. ංකාවේ මේ වෙනකොට තිය තත්වය නම් ඇත වශයම කනගාට දායක එකට හේතුව තමයි සාමානයෙන් අපි වෙනත් රටවල මෙහෙල් සිිස්ටම් එකක්ධනය කරද දක්නට ලබෙන කාරණයක් තමයි වෛද්‍යවරයා රෝග නිර්ණය කරල්ලා ඒසඳ අවශ්‍යද නිර්ණය කරලා ඒවා වෛදිවරයා විසින් පේෂට එ මඳතම රෝගයාට ලබාදීම අනතුරුව වෛදිවරයා මේ පුද්ගලයාාව යොමු කරනවා සාමාන්‍යෙන් ඩයිටිශයන් කෙනෙක්ට මේ ඩයිටෂන් කෙනෙක්ට දාන්නේ බොහෝ අවෂද සහ ආහාරත විවිධ අන්තර්ක්‍රයා තියනම් ඒගේ රෝගීතත්වයන් පා කිරීම සඳහා ආහාරරටාව ඉතාම තදගත්වෙන උදාහරණයක්ක්ක දිර දිය වැඩියාව කියෙන රෝගීතත්ය සඳහාධික විදදිහට අවුෂද භාවිතා කළ තෘදුරයේ සීණීමට්ටම පාලනය කරගන්න බැරි වෙනවා ඩයිට්ලන් එක කරයට අනුගමනය කරන්න නැත්නම් නමුත් වර්තමානයේ ලංකාවේ එවැ තත්යක් හඳනාගන්න නෑ මේකට සරලම හොදාහරන ැත්තමයි ඔබ රජයේ ෝහලකට ගිහිල් අවෂද ලබාගැීමෙන් අනතුරුව ඔබට කවදවත් ඩයිටේශයන් කෙනෙක් මීට ෙන්ඩ වෙන්නන එතනකට හේතුව ලංකාව ඉතාම සීමවිිතයි මේ වගේ ඩයිටීශයල් රජේ රෝහල්ල ඉන්න එක මේකට හේතුව ලංකාව ඩයිටීශයන්ල්ලගේ අඩුකමනෙමින් මේ ඩයිටීෂයන්ල්ල නිර්මාණයවී මසිද වෙන ශ්‍රී ලංකා වෛද්‍ය සභවී ලියා පදිංචි ඩයිටීශයෙන්ල්ල ලංකාව තුළ ඉන්නවා. නමුන් රජයේ විසින් මේ අය භාවිතා කරන්නේ නහැ ඉතින් විවිධ රෝහල්වැල්ට මේ අය අනයුක්ත කරලා ඒ අගේ සේවේ ලබා ගනමින් මේ රෝග පාලනය කිරීම සඳහා ඒගේ සේවේ භාවිතා කරන්නේ නැති තත්ත්යක් හඳනාගන්න තියෙනවා ඉතින් ඩොලර් බිලියන ගනම් වියදන් කරලා අවෞෂ්‍යධ භාවිතා ම මේ රෝග පාලනය කරන්න කොච්චර උත්සාහ කරත් අපේ ජනතාව තයෙන රෝගීිතත්ව පාලනය කිරීමඒවගේම රෝගිතත්වයට පත්වීම පාලනය කරන්න නොහැකි වෙලා තියෙන මෙන්න මේ කාරණය නිසා. ඔබ සාමාන්‍යෙන් ප්‍රයිවට් ෙක්ටේ තියයට මන්දතම් පෞද්ගලික රෝහලකට ගයාට පස්සේ ඔබගේ වෛද්‍යවරයා අවශසිදධ නිර්දේශ කිරීමෙන් අනතුරුව ඔබට ඩයිටේශයන් කෙනෙගෙ උපදෙස් ලබාගන්න ඔබෝ යොමුකරයි ඉතින් එවැනි අවස්ථ අපට ඕන තරම් ලංකාවතුල දැට හඳනාගන්න තියෙන තින් මේ හැම දගල ම ලාගෙනීම හැකිියව පෝති ඉනිහැ මේ එක ෆ්්‍රයිවට් සෙක්ට එකේ පමණක් තියෙන නිසා මේ ඩයිටීෂන්ගේ කාරයභාරයෙත් තමයි ඇතවචම ඔබගේ ආහාර අවෂද ලබාගැනීමත් එක් හරියට බැලන්ස් කරල ඔබට ලබාදනක ති එතැද ඔබට අවශ උපදදි සියල්ලම ලබෙනවා නමුත් වෛද්‍යවරයකුගේ අධ්‍යයන කාය තුළදී සම්පූර්ණිම මේ ඩයිට් පිළබඳ ඕන්ට උගන්නන්නේ නැති නිසා ඒය අවබෝධය තරමත්දුරට අඩුවවෙන්න පුලුවන් ඒ වගේම වෛද්‍යවරයාගේ කාරයබ හොක්ත්තයත් එකක ඔබට සේ සියල්ල අවබෝධයකට ලබාදීම මෙහද ම් ඔබට ඒක දැනුවත් කිරීම සඳහා කාලය වෑකිරීමක් සිදුනොකරන්න පුළුවන් ඉතින් මෙන්න මේ කාරණය නිසා අපපහත්තාවේට පත්වෙන ඕන තරම් රෝගී පුද්ගලයන් අපට හමුව වවා. ඉතින් ඒය හමුවෙන ප්‍රයිවර්ට් සෙක්ට එක. ඉතින් ඒ නිසා පිළිබඳව කනගාටුවක් තියෙනවා. නමුත්න් අපි අද කතා කරන්නේ ඔබ යම්කිසි මෙවැනි තත්වයක ඉන්නව නම්. ඒ අපි යතතත්වයට පත්කර ගණමින් ආහාරටව පාලනය කරගන්න කොහොම දෙෙන කාරණය පිළිබඳවනි මේ හා සම්බන්ධව ඇමරිකන් හා ට ශෝෂේෂන් එක නිර්දේන කොත් කරල තියෙන. ආකාරයට බැලවාම අපිට අවශ්‍ය වෙන්නන්න හැ සම්පූර්ණයම ව විටමින් කේ ලබාගන්න එක පාලනය කල් අඩු කරන්න. මෙතැනද ඕවු නොපදෙස් ලබා දෙන්නේ කන්සිස්ටන්සි කියන එක හෙමදන්තම් ඒකාරීව ලබා ගැනීම. ඔබ ඕෝෆරන් කෙනන අවෂදේ ලබා ගදි විටමින් කේ ලබා ගැනීම සීම කරන්න නෙමේ අවශ්‍ය වෙන්නේ ඇත්තවශයම ඒකාකාරීව ලබා ගැනීම. මෙතනද අදහස් කරන්නේ ඔබ එක දවසක විටමින්ගේ ඉතා බහුලව අන්තර්ගත වන හාරයක් ලාගන්න ඊට පස් ෝ රරින් ස්කම ල. ගන්න අනික්දවසේ විටමින් කේ ඉතා අඩුවෙන් අන්තර්ගත වනා හර ලබාගන්න එවිත් ඒ දෝසිකම ලබාගන්න ඉතින් මෙවැ තත් ඒක ඉදදි දැන් ඔබට තේරන ඇති වෝෆොරෙන්න්ොල ක්‍රියාකාරත්තයට මේ විටමින් කේ කෙනෙක බලපෑම් ඇතිකර නිසා ඔබගේ රුදරයේ අර හුදරේ කැටිගැස්සීමට ඇති සම්භාවිතාවය කියෙනෙ එක වෙනස් වෙනු මෙට මේ කාරණය නිසා තමයි ඒකාරය පවත්තාගන්න කෙ කැන සතයක් තුළ ඔබ ලබාගන්නා විටමින් කේ ප්‍රමාණේ ඒකාරෝ පවත්තා ගැනීමට ඔබට හැකියාවක් ලබෙනවනම් ඔට වෝෆන් ඒෝ rí uhh ෙතු . के ත් බ දහ අඩුරගන්න කියේ හිත එහමන්ත්තම් දේහ බර වැඩිකරගන්න කිය හිතල රුද්‍රේසිී ට පාන ගන්න කියලා හිතල මේ විදධ කාරණ හතුවයි ඔබගේ ඩයිට්ක වෙනස් කරන්න උත්සාකරන අවස්ථා තිය නම්. එතැනදී ඔබ අධිකවිදිහයට එළවලු පාරිභෝජනය කරන්න පුළලුවන් අධික විදිහයට වෙනත් ප්‍රෝටීන් වර්ග වගේ දේවල් පාරිභෝජනය කරන්න පුළුවන්. එවැනි අවස්ථාවන්න්න වලද ඔබගේ දේහයට වැඩි වශයෙන් වෙනදට වඩ හත්පසිම්ම වෙනස් ප්‍රමාණවලින් විටමින්ගේ ඇතුලත් වවීම නිසා ෝ ද ක් කිය. න්න ලන් තින් මෙවැනි තත්තතමයි වලක්වා ගන්න ඕනවෙන්න. එහෙම නැතුව බොහෝ දෙනෙක් කරන විදිහට විටමින්ගේ අඩු කරන්න කිවට පසේ විටමින්කගේ බහලුවතියෙන සාමාන්‍යෙන් කොල පාට එලවල සහ පලතුරුවගේ දේල්ල ඒස මා කරනව සම්පූර්ණිම මේව ලබා ගැනීම ඉතින් ඒනිසාපේශරයට විශාල හානයක් සිදීම හැකාවවප පෝතන මොකද අවශ්‍ය පරදි තන්තු වගේ දේවල් විටමින් කණජ වගේ දවල් ලබෙන්නේ නැති නිසා අධි විදිහට දේහයට හානිසිදීම හැකියාව පෝතින වර්තමානය අපි දක්කිනෝ බොහෝ දෙනෙක් මෙන්න මේ තත්ත්ය නිසා ඉතාම අපහස්ථාවට ත්ලයින ති ජිටබස් එමනතම් එවල ගන්නතු මොනවද කන්න කියන තත්තට පත්තවෙලයින ඉතින් එවැනි කනගට දායක තත්වෙකට පත්වේ අශ්‍යවෙන්නේ නැහ මේ හා සම්බන්ධව ඇමරිකන් හට ඇසෝෂෂන් එකින් ලබාගන්න පුළ නාහාහර සම්න්දධ විත්තරයෙකොති ලබදදිල්ලතින මං ඒ ඩස්කපෂන් එක සඳහන් කරන්න ඒ දල්ලින් එකක ඩෆල් ගත්තන එක බලන්න පුළුවන් ඉතින්න්නේ ිඩ ෆල්ල පරශීලනය කරපුහ ඔබට දැගන්න පුලුවන් වේ මේ විටමින්ගේ බහු අන්තරගතවන ආහරමුණවාද විටමින්ගේ අඩුවෙන් අතරගතව හර මොවදකෙන කාරණය සම්බන්ධය එතනදී ඔබ සිදුකරන් අවශවනහ සම්පර්ණෙම විටමින්කේ වැඩිපුර තිබ්බ කියල ඒව ගන්නේ නැව ඉන්න අශ්‍යතාවයක් පවතින නෑ. ඔබ කරන්න ඕනේ ඒවල් ලපාගන්නව නම් ඒකාකාරීව ඒව එකතු කරගන්න ඕන එක දවස්ක්තා වැඩ වශයෙන්ගන්න අනිදවස අඩුවෙන් ගන්න ඒවිදිට කරන්නේ නැතුවඉන්නතමයි වගබලාගන්න ඕනේ. ඔබට වේට්ක ලොස්කරගන්න ඕනම් දේබර අඩුකරගන්න ඕනම් එවැනි අවස්ථාවකද එල වැඩිපුර හරට ගන්න සිද්ධව එකැන විටමින්ගේේ බහලුව අන්තර්ගතව ආහ ලගන්න සිද්. එවැනි අවස්ථාවද ඔබගේ වෛද්‍යවරය සග සාචඡා කරල ලබාගන්න ෝෆරීන් දෝසක ජෙස්කරගන්න පුළන් තනද අයනාර්ගෙන පරීක්ෂණය සිදු කරලා ඊට අදාලව වෙනස්කර ගැනීම හැකියාවව පෝතින තිදි නේවිදදිහයට අශ්‍ය විදිහයට ඔබට කටුතු කිරීම හැකියාව පෝතින මේක හොඳේ නවබෝධ කර ගතු. මේ අවබෝධය නැති නිසා බොහෝ දෙන කපවස්ථයට පත්තවෙලයින්නවා මෙට මේවගේම තමයි අර වකු ගඩු ආශිත රෝගී තත්වයට පත්වනාට පස්සේ ඒ වක ඩ ආශිතරෝගී බොහෝ විට එලවල වගේ දේවල්ලාආහරයට ගන්න එපා කියප නිසා ඒව අත්තලලාඉන්න තින් එහෙමරන්න අවශවෙන්න ඒ සඳහා ලීචින් කියනමතටත්තිේ නො ඒ වගේ විද්ධ ක්‍රමවේද පවිච්චි කල්ලා ඒ අන්තරගතවන පොටසිෙන් ප්‍රමාණ ඒ වගේ දේවල් වෙනස් කරන්න පුලුවන් ඒ සඳ අධ්‍යනය කරපු පිරිසක් න තමයි යි ේල්ල එමඳත ආරවි දී කෙක ඉතින් ඒ යට පුලුවන් ඔබට අවශ්‍ය කස්ටමයිස් ඩයිට් ලන්නි එක ලබාදීම සිදු කරන්න ඉතින් ඒ ඔසේ බට පුළන් වෙනවා ඔබගේ හෙල් ගෝල්ස් චු කරගන්න. ඉතින් ඔබට අවශ්‍ය වන රුදරයේ සීණිම්ම් පාල්මය කරගැනීම ඒවගේම වකුගන්න. තු රෝගිත් තැත්ති න එක පාලනය කර ගනීම කළ ශෝල් පාලනය කරගැනීම දේහ බර පාලනය කරගැන මෙ මේ වගේ සියලුම කාරණාවලට අදාළ ආහාර සම්බන්ධ බොහෝදේවල්ිනිය ටින්ම්පපු වැඩස හන්තුනොත් කතා කරල තියෙන නමුත් ඔබ යම්කිසි රෝගීතත්වයකින් පෙන්නේ නම් ඊට අදාලව ඩයි් එක හරියට හදාගන්න ඕනනිසා ඔබ අනිවාරයම පෝෂණවීදයෙකු හමුවීමම ම ඉතාමත් වැදගත් කාරණය වෙන්නේ දල් අදහසක් මේ මගින් ලබාගන්න පුලුවන් ඒ හැරෙන්න්නට සම්පූර්ණයම මෙහි අන්තර්ගත වන දේවල් පවා රිජියෝම ඔබට භාවිතා කිරීම හැකියාව පවතින ැ එක හේතු තමයි ඔබගේ හෙල්ත් කඩෂන් එක නුව විධ දේවල් වෙනස්වීමේ හැකයාාවක් පවතිනවා තින් ඒ සඳහා තමයි අවශ්‍ය වන සියලෝම තොරතුරු දන්න හ සෞඛ්‍ය වෘති කියන්නේ එත ඒ සෞඛ්‍යවෘතිකයින්ගේ උපදෙස් ලබාගැනීම තාමත්ගේ කොට සලකන ඒ එක්ම නිය ට්‍රින්න් පොතෙල අපි හැ දමත් කතා කරලාතියෙන ශරල් සෞඛ්‍ය නීරෝගිය පවත්තා ගැනීම සඳහා ඔබ සාමාන්‍ය ලාංකික පුද්ගලෙකු විදිට දැනගන්න ඕන බොහෝකාරණ සම්බන්ධය එතින් විවිධහර පිළිබඳ ඔබ ගන්න කැමති ඇති තින් අපි ඉතා විශාලආහාර ප්‍රමාණයක් සම්බන්ධයෙන් කතා කල තියනො රිසර්ච් එවිඩසස් සහිතව ඉතින් අපේ හෑම වැඩසටහනකම ඩස්කපෂන් එක ඒ අදාල් වැඩසටහන්ට භාවිතා කරපු රිසර්ච් ෙෆන්සස් ඒමන්තම් රිසර්ච්ුවල්ට අදාල ලිංක් සඳහන් කරලාති නො ඒවා අධ්‍යන කිරම හැකාවවකුත් පවති ලංකාවතුළ ආහර විද්‍යාව පෝෂණය හා සෞඛ්‍ය පිළිබඳව විද්‍යාත්මක පර්වේෂණ වාර්තා සහිතව ඒවට අදාල් රිසර්ච් රෙෆරන්ස් ලිින්ක් සඳහන් කරමින් ඔබ වෙත වැඩසටහන් ගෙනන එක YouTube නාලිකාවත්තමයි නි්‍ර පෝකල කියන. අවුරදු ගණනාවක් තිසේ ඔබත් අපිත් සමරදි සිට්නො මදන්නවා ඉතින් ඔබ නිසා තමයි ඔබ වෙනුවෙන් නැවතනවතත් වැඩසටන් සිදුකිරීම අපි කරන්නේ. ඉතින් ඔබට පවත්තෙන ගැටලූ අප විතයමු කරන්න ඒ කෙන්ටල්ට අදාලව වැඩසටහන් අනිවාරෙන්ම යම් දිනයකදී ඔබට ලැබේවි අපේ යට නාලිවතයක් කනද. එතින් තවත් අරුදර වැඩස්ටානකින් හොමේ බලා පොරොත්තේ අපි ඔබැ සමඟන්නවා හතෙක්කොට සඇතිදිවියයක් ප්‍රාත්නා කනවා. ඔය පරාඩු කරගන්න හොයහොයින්න කෙනෙක්ත. පෙත්බවත් සීනිපාලනය වෙන්නම නැත්ත. ඔයටට සැටිලිව කියල ඩොක්. කිව්වද? කළ ශ්‍රෝල් අඩුකරගන්න වෙයි කියලා ගෝනිින් එකකුත් දුන්නද. පීරිඩ් අක්්‍රමෝත් වෙලාද වකුකඩුරෝගෙන් පෙල්න නිසා හැම දේම කන්න එපාකි්වද. ඔයා කෙට්ටු වැඩිය කියලා හැමෝම කියවද. වගේ ප්‍රශ්න පයාටත් ඇති මේ සියල්ලටම් විසගුමක් දෙන්න තමයි නිියට්‍රීන් පෝ ඔන්ලයින් ලිනික එකකතිේන w.newtrain sl.comම් බඩවිය හරහා ඔබේ අවස්ථාව දැන්ම වෙන්කරවාගන්න